අපි දැන් පොලිතික් සතගන්නේ කරන ගාන බලන්න. රුපියල් 89000ක් වන මුද්‍රණ යන්ත්‍රය ඉඳදී ගැනීමට අදහස් කරන ප්‍රවීන්ට මුලින් රුපියල් 17000ක් ගෙවා. එතකොට පුතේ මුලින්ම රුපියල් 17000ක් ගෙවනවා. රුපියල් මුලින් රුපියල් 17000ක් ගෙවා ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ රුපියල් 3875 බැගින් වූ සමාන මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකින් ගෙවානීම කිරීමට ගිවස ගන්න. එතකොට අවුරුදු දෙකකින් තමයි ගෙවන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අවුරුදු දෙකකින් ගෙවනවා නම් මාසික වාරික කීයක්ද කියලා අපි දන්නවා. අවුරුදු දෙකක්නේ. අවුරුද්දේ මාසික වාරික 12යි. එහෙනම් අවුරුදු දෙකේ මාසික වාරික ගන්න අපිට හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් පළවෙනි ප්‍රශ්නේ බලමු. ගෙවීම සිදු කරන මාසික වාරික ගන්න. ගෙවීම සිදු කරන මාසික වාරික ගන්න අපිට හොයාගන්න පුළුවන්. දැන් මම කිව්වා වගේ අවුරුද්දකින් අවුරුදු දෙකකින් තමයි ගෙවන්නේ. අවුරුද්දේ මාස 12යි. එහෙනම් අවුරුදු දෙකට මාස ගන්න. ඒක තමයි අපේ ප්‍රශ්නේ. ගෙවීමේ මුළු පොලිය කොපමණද? ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මුද්‍රණ යන්ත්‍රය සඳහා අය කළ වාර්ෂික පොලිය අනුපාතිකය සොයන්න. හරි. අපි එහෙනම් මේ ගානේ කොහොමද හදන්නේ කියලා බලමු. පළවෙනි ප්‍රශ්න තියෙනවා ඔහු ගෙවීම සිදු කරන මාසික වාරික ගණන. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මාසික වාරික ගණන. මාසික වාරික ගණන. නෑ අවුරුදු දෙකකින් පුතේ ගෙවන්නේ. එන අවුරුද්දේ මාස 12යි. අවුරුදු දෙකකින් ගෙවනවා නම් 12 ගුණ කරන්න ඕනේ අපි දෙකේ. 12^2. 12^2 24. මාසික වාරික ගණන් එහෙනම් පුතේ ඔන්න අපිට ආවා මාසික වාරික 24කින් තමයි ගෙවල නිම කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපේ තියෙන්නේ මාසයකට ගෙවිය යුතු ණය මුදලේ කොටස. හරි. මාසයකට ගෙවිය යුතු ණය මුදලේ කොටස තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට මාසයකට ගෙවිය යුතු ණය මුදලේ කොටස හොයද්දී රුපියල් 89000ක ණය මුදලක් නෙවෙයි. නේද? මේ මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකම තියෙන්නේ රුපියල් 89000යි. 89000 කුණාට මෙයා රුපියල් 17000ක් ගෙවනවා. එහෙනම් දැන් අපිට ඉස්සලාම හොයාගන්න වෙනවා ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුදල්. ගෙවන්න තියෙන මුදල් බලන්න. රුපියල් 89000 යන්ත්‍රය. රුපියල් 89000 කට යන්ත්‍රය මෙයා රුපියල් කීයක් ගෙවනවද? මේ පුද්ගලයා රුපියල් 17000ක් ගෙවනවා. එහෙනම් ගෙවිය යුතු මුදල් අපි හොයාගන්න පුළුවන් 89000න් 17000 අඩු කරනවා. බිංදු 3න් බිංදු 3ක් අඩු වුණාම බිංදු 3යි. මොකද මේ ගෙවලා තියෙන සල්ලි වලට පොඩි අය කරන්නේ නැහැ. 9න් 7ක් අඩු වුණාම 2යි. 8න් 1ක් අඩු වුණාම 7යි. එහෙනම් ගෙවිය යුතු මුදල පුතේ කියනවා රුපියල් 72000. එහෙනම් දැන් අපි බලමු මාසකට ගෙවිය යුතු ණය මුදලේ කොටස. මාසකට ගෙවිය යුතු ණය මුදලේ කොටස. පුර මාසකට ගෙවන්න තියෙන කොච්චර වගේ ණය මුදලක්ද කියලා බලන්න. එහෙනම් මාසකට ගෙවන්න තියෙන්නේ ණය මුදල බලන්න රුපියල් 72000 ගෙවන්න තියෙනවා. රුපියල් 72000 බෙදන්න ඕනේ මාසික වාරික කීයකින්ද ගෙවන්නේ? 24 කින්. එහෙනම් 72000 බෙදන්න ඕනේ 24. එහෙනම් මේක 12 කැපෙනවා. 24ට 12 ඒවා 2යි. 72ට 12 ඒවා 6යි. 24ට 72යි. මේ බිංදු 3ට නෑ. බිංදු 3 දාගත්තා. 2ට 2 ඒවා 1යි. 6 12 බෙදුනාම කියමුද 3000. මාසකට ගෙවිය යුතු ණය මුදලේ කොටස අපිට එනවා රුපියල් 3000. පොලි නැතුව ගෙවනවා නම් මාසෙකට රුපියල් කීයක් ගෙවනවද? පොලි නැතුව ගෙවනවා නම් තමයි තියෙන්නේ. පොලි නැතුව ගෙවනවා නම් මාසෙකට රුපියල් 3000ක මුදල අපි ගෙවන්න ඕන. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ගෙවිය යුතු මුළු පොලි. තුන්වෙනි ප්‍රශ්නේ ගෙවිය යුතු මුළු පොලි. දැන් ගෙවිය යුතු මුළු පොලි අපි ගන්න කරද්දී රුපියල් 72000 අපි ගෙවන්න තියෙන්නේ. ගෙවන්න තියෙන්නේ රුපියල් 72000යි. දැන් අපි බලමු පොලියත් සමග ගෙවන්න තියෙන මුළු මුදල. පොලියත් සමග ගෙවන්න තියෙන මුළු මුදලින් ගෙවන්න තියෙන ගාන පොලි නැතුව ගෙවන්න තියෙන ගාන අඩු කරාට පස්සේ අපිට එනවා ගෙවන්න තියෙන මුළු පොලිය කොච්චරක්ද කියලා. එහෙනම් පොලි නැතුව නම් අපිට ගෙවන්න තියෙන රුපියල් 72000යි. එහෙනම් බලමු අපි පොලිය සමග ගෙවිය යුතු මුළු මුදල කීයක්ද කියලා. ගෙවිය යුතු මුළු මුදල ඉස්සලා හොයනවා. ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. මේ ගෙවිය යුතු මුළු මුදල කියන්නේ මොකක් සමගද? පොලියත් සමග ගෙවිය යුතු මුළු මුදල තමයි මෙතන ගන්න අපි. පොලියත් සමග ගෙවන්න තියෙන මුළු මුදල හොයාගද්දී රුපියල් 3875 ගානේ 3875 ගානේ මාසික වාරික කීයකින්ද ගෙවන්න තියෙන්නේ? 24කින් ගෙවන්න ඕනේ.
තුන්දාසරසිය හැත්ත පහ ගුණ කරන්න ඕනේ කියන්නේ 24. තුන්දාසරසිය හැත්ත පහ ගුණ කරන්න ඕනේ 24. 4 වරක් 50.2යි 2ක් ඉතින් 4 වරක් 48යි 28යි 28යි 2යි 30.2යි 3ක් ඉතින් 4 වරක් 32යි 32යි 3යි 35යි 5යි 3ක් ඉතින් 4 වරක් 3 12යි 12යි 3යි 5යි මෙතන බිඳ දා ගන්නවා 2 වරක් 10.2 1ක් ඉතින් 2 වරක් 14 1යි 15යි 5යි 1ක් ඉතින් 4 මේ 2 වරක් 8 16යි 1යි 17යි 7යි 1ක් ඉතින් देवर तुम हाई हतुआई पिंगुआई पहाई पहाई दहाई बिंदुआई एकाकी तिर हताई पहाई दोलाई दहा दुनाई एकाकी तिर हताई का हटाई का नाई है ना गेमी हो तो मूल मुद्र पोलिया समझ जवान मूल मुद्दा रुपया अनु तुंदा मुद्दा जवान रुपया अनु तुंदा मुद्दा तमाई पोलिया तेक कर ये वन तीन ना देखा पुरवा मूल गेबी हो तो मूल पोलिए गेबी तो मूल पोलिए බලමු ගෙවන්න තියෙන මුළු පොලිය කොච්චරද කියලා. රුපියල් 62000 ගෙවන්න තියෙන්නේ. නමුත් මාසික වර්ගයක ආගේ රුපියල් 3875 ගානේ මාසික වර්ග 24ක් බැලුවාම අපිට එනවා රුපියල් 93000. එතකොට රුපියල් 72000 ගෙවන්න තියෙන්නේ රුපියල් 93000 ගෙවනවා කියන්නේ මේ 72000ට අමතරව තියෙන ඉතිරිසල්ලි ටික ඔක්කොම තමයි මුළු පොලි. එහෙනම් ගෙවන්න යුතු මුළු පොලිය අර්ථ සා ගන්න පුළුවන් 93000 අඩු කරන්න ඕන ළමයි කියන්නේ 72000 93000 අඩු කරන්න ඕන පුතේ කීයද 72000 අඩු කරන්න ඕන හරි අපි අඩු කර බින්දු තුනේ බින්දු තුනක් අඩු වුණා බින්දු 3ක් හා 3න් 2ක් අඩු වුණාම 1යි 9න් 7ක් අඩු වුණාම 2යි නම් ගෙවිය යුතු මුළු පොලිය එනවා රුපියල් 21000 හරි ඊළඟ ප්‍රශ්නේ ඔන්න අපි ගෙවිය යුතු මුළු පොලිය හොයාගත්තා අපේ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මුද්‍රණ යන්ත්‍රය සඳහා අය කළ වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්න මුද්‍රණ යන්ත්‍රය සඳහා අය කළ වාර්ෂික පොලිය අනුපාතිකය දැන් අපි හොයාගන්න ඕනේ වාර්ෂික පොලිය අනුපාතිකය හොයද්දී පොතේ අපි මෙතන ගන්න ඕනේ මාසකට මාසික ඒකකයට ගෙවිය යුතු පොලිය හොයාගන්න ඕනේ මොකද මාසික ඒකකයට ගෙවිය යුතු පොලියට තමයි අපි පොලිය පෙක්ෂතේ ගන්න කරන්නේ හරි එහෙනම් මාස ඒකකයට පොලිය බලමු මාස ඒකකයට පොලිය හොයාගන්න පොතේ මාස ඒකකයට පොලිය මාස ඒකකයට मासिक एकक गण मासिक දැන් එන හොයාගන්න ඕනේ එක දෙයක් තියෙනවා මොකද මාසික ඒකක ගන්න හරි එනක බලමු මාසික ඒකක ගන්න මාසික ඒකක ගන්න මාසික ඒකක ගන්න හොයන සූත්‍රය තමයි මොකද අපි දන්න මාසික ඒකක ගන්න හොයන සූත්‍රයෙන් බෙදින් දෙක වාරයක් එන් දන එක එන් කියලා කියන්නේ මාසික වාරික ගන්න මාසික වාරික 24යි එන 24 දෙකට බෙදලා 24ට එක එකතු වෙනවා හරි 24 දෙකට බෙදුනහම 12යි වරහණක් කියන්නේ ගුණ කිරීම 24ට එකක් එකතු වුනාම 25. හරි 12 5 60 බිඳුවයි 6 ඉතිරි 12 2 24යි 24යි 6යි 30යි. ඔන්න අපිට එනවා මාස දෙක ගන්න 300යි. දැන් එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මාස ඒකකයට පොලි. මාස ඒකකයට පොලි. හරි මාස ඒකකයට පොලි වන්න කොහොමද උදේ මුළු පොලිය බෙදන්න ඕනි මාසික ඒකක ගණන මුළු පොලිය එන්නේ 21000යි 21000 බෙදන්න ඕනි මාසික ඒකක ගන්න කියතේ 300 21000 බෙදලා 300 මේ බිඳුව තුන මෙතන බිඳුව දෙක මෙතන බිඳුව දෙක කැපෙන 3ට 3 ඒවා 1 21ට 3 ඒවා 7 මේ බිඳුව නෑ බිඳුව එහෙනම් මාස ඒකකයට පොලි එනවා කියද්ද 70 මේ මාස ඒකකයට පොලිය අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ මොකද මේ මාස ඒකකයට පොලිය ආදේශ කරලා තමයි නැත්නම් මාස ඒකකයට පොලිය යොදාගෙන තමයි අපි මාසික වාරික මේ හරි පුතේ එහෙනම් අපි දැන් මෙතන හොයාගත්තා මාස ඒකකයට පොලිය අපි හොයාගත්තා දැන් එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මෙතන පොලිය ප්‍රතිශතය වාර්ෂික පොලිය ප්‍රතිශතය කීයක්ද කියලා හරි මම මේ පැත්තට සුට්ටක් මකන්නම් හරි
දැන් වාර්ෂික පොලී ප්‍රතිශතය අපි බලමු. වාර්ෂික පොලී ප්‍රතිශතය. වාර්ෂික පොලී ප්‍රතිශතය. හා. උදේ වාර්ෂික පොලී ප්‍රතිශතය ගණනය කරන්නේ පොලී රහිත මාසික වාර්ගිකය තමයි මාසික පොලී ප්‍රතිශතය ගණනය කරන්නේ. හා. එහෙනම් පොලී රහිත මාසික වාර්ගිකය. පොලී රහිත මාසික වාර්ගිකය. පොලිගණිත මාසික වාර්ගිකයට තමයි අපි වාර්ෂික පොලි ප්‍රතිශතය ගණනය කරන්නේ. පොලිගණිත මාසික වාර්ගිකය මෙලට ලියා ගන්නවා. ඉතින් උඩ ලියා ගන්නවා මාස ඒකකයට පොලි. මාස ඒකකයට පොලි. මාස ඒකකයට පොලි. පොලි ප්‍රතිශතයන් නිසා අපි ගුණ කරන්න ඕනේ 100ට 100. අනිවාර්යයෙන්ම පොලි ප්‍රතිශතයන් නිසා අපි ගුණ කරන්න ඕනේ 100ට 100. එතකොට මේ ඉන්නේ මාස ඒකකයට පොලිය බලලා පොලි ප්‍රතිශතයෙන් ගුණ කරාම ඉන්නේ පුතේ මාස ඒකකයට පොලිය බලලා පොලි ප්‍රතිශතයෙන් ගුණ කරාම ඉන්නේ මේ මාසකට ගෙවිය යුතු පොලි ප්‍රතිශතය. මාසික පොලි ප්‍රතිශතය තමයි තියෙන්නේ. මේක වාර්ෂික කරන්න අනිවාර්යයෙන්ම අපි ගුණ කරන්න ඕනේ 12. මේක වාර්ෂික කරන්න පුතේ අනිවාර්යයෙන්ම ගුණ කරන්න ඕනේ 12. පොලිය රහිත මාසික වාර්ගිකයට ලියා ගන්නවා. ඊට උඩ ලියා ගන්න මාස ඒකකයට පොලිය එක් ගුණ කරන්න ඕනේ 100ට 100. 100ට 100 ගුණ කරලා ඉවරන්නේ අතර කරොත් තියෙන්නේ මාසික පොලිය, මාසික පොලි ප්‍රතිශතය, මාසික පොලි ප්‍රතිශතය නෙවෙයි පුතේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. එහෙනම් වාර්ෂික පොලි ප්‍රතිශතය වෙන නම් ඒක අපි ආයෙ ගුණ කරන්න ඕනේ 12. පොලිය රහිත මාසික වාර්ගිකයත් අපි කලින් හොයාගත්තා. පොලිය නැතුව ගත්තොත් මාසයකට ගෙවන්න තියෙන රුපියල් 3000යි. මාස ඒකකයට පොලිය තියෙනවා කීයක්ද? රුපියල් 70යි. මාස ඒකකයට පොලිය 70යි. පොලි ප්‍රතිශතයන් නිසා ගුණ කරනවා 100ට 100. මම කලින් කිව්වා මෙතනින් අතර කරන්න බෑ. වාර්ෂික පොලි ප්‍රතිශතය වන්න නිසා ආයුණ කරන්න ඕනේ කියන 12. මෙතන බිංදු දෙකට පුතේ මෙතන බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට මෙතන බිංදුවක් කැපෙනවා. 3ට 3 ඒවා 1යි. 12ට 3 ඒවා 4යි. 4ක් 4 28. ඔන්න පුතේ වාර්ෂික පොලි ප්‍රතිශතය විවා ගත්තා. 100ට 28ක වාර්ෂික පොලි ප්‍රතිශතය තමයි මේ පුද්ගලයා ගත්ත මේ අනුපුතේ අපි 128ක වාර්ෂික පොලි ප්‍රතිශතය තමයි මේ පුද්ගලයා ගත්ත යන්ත්‍රය සඳහා අය කරලා තියෙන්නේ. පැහැදිලිද ළමයි? හරි. අපි මේට වඩා චුට්ටක් වෙනස් ගන්නක් කරගෙන අපි තව ගාන අපි තව ගාන සාකච්ඡා කරලා බලමු කොහොමද හදාගන්නේ කියලා. අත්පිට මුදලට රුපියල් 36000ක් සීතකන්‍යා මුලින් රුපියල් 6000 ගෙවා ඉතිරි රුපියල් 1500 බැගින් සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කිරීමට ලබා ගත හැකි. පොලිය ගන්නේ කර ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කර ඇති වාර්ෂික පොලි අනුපාතිකය සොයන. එන මේ අත්පිට මුදලට කියන්නේ සල්ලි ටික දීලා ඉවර වෙලා යන්ත්‍රය ගන්නවා සීතකරණේ ගන්නවා රුපියල් 36000 එකපාර දීලා ඉවරලා අපිට ගන්න පුළුවන්. දැන් 36000 එකපාර දීලා නෙමෙයි මෙතනදී ගන්න. නේද? රුපියල් 6000ක් ඉස්සලා ගෙවනවා. එන රුපියල් මේ රුපියල් 6000 මොනවද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. 36000න් 6000 අඩු වෙනවා. මොකද රුපියල් ගෙවලා තියෙන ගානට අපි පොලිය අය කරන්නේ නැහැ. එහෙනම් 36000න් 6000 අඩුනවා රුපියල් 30000. 30000ට තමයි පොලිය මේ ගන්නේ කරන්නේ. හරි. ගෙවා ඉතිරිය රුපියල් 1500 ගන්න. එතකොට මේ රුපියල් 30000 ගෙවන්න ඕනේ රුපියල් 1500 ගන්න තමයි සමාන මාසික වාරික 24කින් ගෙවලා නිම කරන්න ඕනේ. හරි. එහෙනම් දැන් අපි ප්‍රශ්නේ තියෙන්නේ පොලිය ගන්නේ කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කර ඇති වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන්න. හරි. එහෙනම් මේ ගානේ අර විදිහට පියවරෙන් පියවර අපි හදාගෙන යමු. ගෙවීමට ඇති මුදල්. ගෙවීමට ඇති මුදල් රුපියල් 36000ක් තමයි ගෙවන්න තිබ්බේ. 36000 ගෙවන්න තිබ්බේ. නමුත් 36000 අපිට ගෙවන්නේ නැහැ. රුපියල් 6000 ගෙවනවා. නේද? 36000 පුතේ 6000 කඩ වෙනවා. 36000න් 6000 කඩ වුණාම රුපියල් 30000ක් තමයි අපිට ගෙවන්න තියෙන්නේ. රුපියල් 30000ක් ගෙවන්න තියෙන්නේ. මාසික වාරික 24කින් තමයි ගෙවන්න තියෙන්නේ රුපියල් 30000. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් පුතේ මාසික වාරිකයේ කාර්යය. මාසික වාරිකයේ කාර්යය. පොලිය නැතුව ගත්තොත් මාසික වාරිකයේ කාර්යය. මොකද පොලිය රහිත මාසික වාරිකයට තමයි අපි පොලිය ප්‍රතිශතය ගන්න කරන්නේ. පොලිය නැතුව ගත්තොත් මාසික වාරිකයේ කාර්යය අපිට හොයා ගන්න පුළුවන්. රුපියල් 30000 ගෙවන්න තියෙනවා. මාසික වාරිකය 24. ඒ නිසා 30000 අපි ගන්න ඕනේ කියන්නේ 24. මේක අපිට හයෙන් කපන්න පුළුවන්.
විසිහතරට හයවා හතරක් තියෙනවා තියෙන හයව පහයි මේ බිඳුවට නෑ මේ බිඳුවට නෑ මේ බිඳුවට නෑ හතරට හතර ඒව එකයි පහට හතර ඒව එකයි හතර වර එක හතරයි පහෙන් හතරක් ගියාම එකක් ඉතිරි 10ට හතර ඒව දෙකයි හතර වර දෙක අටයි 10ෙන් අටක් ගියාම එකක් ඉතිරි 24 හතර ඒව පහයි මේ බිඳුවට නෑ බිඳුව එහෙනම් මාසික වාර්කික අගය අපිට එනවා රුපියල් 1250 මාසික වාර්කිකයට අගය අපිට ආවා රුපියල් 1250 නමුත් අපිට මාසික වාර්කිකයකට ගෙවන්න තියෙන කියාද පුතේ මාසික වාර්කිකයකට ගෙවන්න තියෙන්නේ රුපියල් 1500 එතකොට මාසික වාර්කික අගය රුපියල් 1250යි නමුත් අපි මාසික වාර්කිකයා ගෙවන්න තියෙනවා අපි ගන්න හැටියට රුපියල් 1500 ගෙවන්න තියෙනවා එහෙනම් මේ වැඩිපුර තියෙන්නේ එහෙනම් මොකද්ද වැඩිපුර තියෙන අගය තමයි පොලි නේද හරි එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් ගෙවීමට ඇති මුළු මුදල් ගෙවීමට ඇති එතකොට දැන් අපි මෙතන අපිට පොලිය නැතුව බැලුවොත් අපිට ගෙවන්න තියෙන රුපියල් 30000යි පොලිය නැතුව බැලුවොත් ගෙවන්න තියෙන රුපියල් 30000යි නමුත් ගෙවෙන්න ඇති මුළු මුදල පොලිය සමග ගෙවන්න තියෙන රුපියල් කීයක්ද 36000ක් ගෙවන්න තියෙන. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් මුළු පොලිය කොච්චරද කියලා. මුළු පොලිය අපිට ගණන් කරගන්න පුළුවන් ගෙවන්න තියෙන මුළු මුදල දෙනවා 36000යි මේ 36000 අපිට ගෙවන්න තියෙන්නේ 30000. උතේ මේ 36000 අපි 30000 අඩු කරමු. 36000 30000 අඩු වුණාම රුපියල් 6000. ගෙවන්න තියෙන මුළු පොලිය තියෙන්නේ රුපියල් කීයද? රුපියල් 6000 තමයි ගෙවන්න තියෙන මුළු පොලිය. හරි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය අපි කොහොමද හොයන්නේ? මුළු පොලිය ගණන් ඕනේ මාසික ඒකක ගණන්. එහෙනම් දැන් ඉස්සෙල්ලාම අපි හොයාගන්න වෙනවා මාසික ඒකක ගණන්. මාසික ඒකක ගණන් වෙන සූත්‍රය අපි දන්නවා එන් බී ටීම් දෙක වාරය එන් ධන 1. එන් කියලා කියන්නේ මාසික වාරික ගණන. මාසික වාරික කීයකින්ද? 24කින්. එහෙනම් 24 දෙකට බෙදලා 24ට 1 එකතු වෙනවා. 24 දෙකට බෙදුනහම 12යි. වරහණක් කියන්නේ ගුණ කිරීම 24ට 1 එකතු වුනහම 25. 12 5 හැටින් 0.6 3 12 2 24යි 24යි 6යි 30. එහෙනම් මාසික ඒකක ගන්න පුතේ අපිට එනවා කීයක්ද? 300. දැන් එන මාස ඒකකයට පොලිය අපිට හොයාගන්න පුළුවන්. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය අපි හොයද්දි පුතේ කොහොමද අපි කරන්නේ? මුළු පොලිය බෙදන්න ඕනේ මාසික ඒකක ගන්න. මුළු පොලිය තියෙන්නේ 6000යි. මුළු පොලිය තියෙන්නේ 6000යි. 6000 බෙදන්න ඕනේ මාසික ඒකක ගන්න කියතිනේ 300. මුළු පොලිය 6000යි. 6000 බෙදන්න ඕනේ කියන ළමයි. 6000 බෙදන්න ඕනේ පුතේ 300. එහෙනම් මේ බිඳු දෙකට මෙතන බිඳු දෙකක් කැපෙනවා. 63 බෙදුනම් කියමු. 63 බෙදුනම 20. එහෙනම් මාස ඒකකයට පොලිය අපිට එනවා රුපියල් කීයද? රුපියල් 20. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් වාර්ෂික පොලි ප්‍රතිශතය. වාර්ෂික පොලි ප්‍රතිශතය ගන්න කරද්දී අපි කොහොමද වාර්ෂික පොලි ප්‍රතිශතය ගන්න කරන්නේ? මම කලින් ගන්න කියලා දුන්නා වාර්ෂික පොලි ප්‍රතිශතය ගන්න කරන විදිය. කොහොමද අපි ගන්න කරන්නේ? ගෙවීමට ඇති මාසික වාර්කිකය. පොලි නැතුව ගෙවන්න තියෙන මාසික වාර්කිකය බලන්න. පොලි නැතුව ගෙවන්න තියෙන මාසික වාර්කිකය ලියා ගන්න ඉරයක්. 1250. ඊළඟට ලියා ගන්නවා මාස ඒකකයට පොලි. කීයද තියෙන්නේ? 20. පොලි ප්‍රතිශතය නිසා ගුණ කරනවා 100%. මෙතන මේ තියෙන මාසික පොලි ප්‍රතිශතය මේක වාර්ෂික වෙන්න නම් අනිවාර්යයෙන්ම ගුණ කරන්න ඕනේ අපි කියන්නේ 12න් ගුණ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි ගුණ කරන්න ඕනේ 12. එහෙනම් අපිට පුළුවන් පුතේ මෙතනදී මේ බිංදුවකට මෙතන බිංදුවක් කැපෙනවා. 100ට 25 ඒවා 4. 125ට 25 ඒවා 5. හරි. එහෙනම් තව කැපෙන සංඛ්‍යා තියෙනවද? නැහැ. එහෙනම් අපි මේ ගුණ කරමු. 2 4 8. 2 4 8යි. 8 12. 96. මේක බෙදන්න ඕනේ කියන්නේ 5. ඔන්න 96 5 බෙදුනහම අපිට එනවා පොලි ප්‍රතිශතය. මම මෙතන ලියා ගන්න 96 බෙදුම් කියන්නේ 5. 9ට 5 ඒව 1. 5 1 5. 9 5 ගියාම 4 1 මේ 6 ගන්නවා. 46ට 5 ඒව 9. 9 5 45.
එන 46 45 අඩුණා එකක් ඉදිරි දශම දේ කියලා මෙන්න දාන්න 10ට පහේව 2 ඔන්න අපිට එනවා පුතේ වාර්ෂික පොලි ප්‍රතිශතය 19.2 වාර්ෂික පොලි ප්‍රතිශතය එනවා 100ට 19.2 මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මාසික වාරිකය ගගේ ගන්න කිරීම සහ පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි ප්‍රතිශතය ගන්න කරන්නේ කොහොමද කියලා මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න ඔය දෙකෙන් එකක් අපිට සාමාන්‍ය පෙළ විභාගෙදී එන්න පුළුවන් ඔයාලට මේකේ ලකුණු 10න් 10ම ගැනීමේ හැකියාව තියෙනවා හරිම ලේසි ප්‍රශ්නයක් තමයි මේ හීනවන ශේෂය ක්‍රමය කියලා කියන්නේ හරි ඒ වගේම දැන් අපේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක යටින් තියෙන subscribe කියන තැන ක්ලික් කරලා ඔයාලට මගේ channel එක subscribe කරන්න හරි ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න හරි අපි තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු හරි එහෙනම් පුතේ bye.